પ્રતિકારની મદદ ને ક્યાં નીકળ્યા, અહીં ક્યાં નીકળ્યા? අතර ගන්නවා. තීරියක ගිලගන්න කෑම ටික කඩට දානවා. හරියට අනනවද? නෑ. හරියට අනන්නේ හරියට හපන්නේ නෑ. එතකොට ආහාර රුචිය ඇතිවෙන හේතුවක් තියෙනවද? නෑ. කිසිම හේතුවක් නෑ ආහාර රුචිය ඇතිවෙන. රුචිය තියෙන කොටද? රූපවලට. දැන් එහෙනම් කටේදී තමන්ට අවශ්‍ය අර ආහාරය දැනිලා ආහාරයට රුචිය ඇවිල්ලා ගඳෙන් සුවඳෙන් වගේ දැකීමෙන් ඒ විදිහට රුචිය ඇවිල්ලා කටට කෙලවුනලා ඒ ඇති කරන එන්සයිමයන් කියන්නේ එන්සයිමයන් හරියට ලැබෙන්නේ නැති වෙනවා. නැති වෙනකොට හපන ආහාරය හරියට හපන්නෙත් නැහැ. ඊට පස්සේ දිවට හරියට රස දැනෙනවද? නැහැ. දිවට හරියට රස දැනෙන්නේ නැත්තම් ඊට අනුරූප මොනේට ලැබෙන සංඥාව ලැබෙන්නේ නැහැ. සංඥාව ලැබෙන්නේ නැති වෙනකොට ආමාශයේ ජීර්ණ ඉස ගලා ගැනීම දුර්වල වෙනවා. ආමාශයේදී ආහාරයේ හරියට පෝෂණය ජීර්ණය වෙන්නේ නැහැ. ඒකම ඔයාට දන්නවද ඊට වැඩි භයානක දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා උතන. දොස්තර මහතුරු කියන්නේ ඒවා. රූපාණියේ බලාගෙන ඉන්න හැම දෙයකම තියෙන රාග ද්වේෂ මොහ නෙමෙයිද? රාග ද්වේෂ මොහ මනස සනසනවද? මනස වනසනවද? ඔයත් වින්දනය කළාට සතතින් ඒකේ මානසික වැසීම තියෙනවා. මානසික ආවේග ඇති වෙන්නේ නැද්ද? ඒ ගහ ගන්න ඒවා හරි අනිත් අනිත් වෙඩි තියාගන්න ඒවා හරි පෙල්ලන කඩන බින්දන ඒවා හරි බලාගෙන ඉන්න ආවේග ඇති වෙන්නේ නැද්ද? ඒ අන්සෙන් රාගික දර්ශන බලාගෙන ඉන්නකොට තමන් වින්දනේ ලබද්දී ඒකෙන් ආවේගය ඇති වෙන්නේ නැද්ද? දෙකෙන් ආවේගය ඇති වෙන්නේ මොහේ හිඳයි. දැන් එහෙමනම් ඒ ආවේගය ඇති වීමත් එක්කම ඇඩ්‍රිනලින් වල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා, දුෂ්ට වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඇඩ්‍රිනලින් වැඩි වෙනවා කියන්නේ කොහොමද ක්‍රියාවද්ද? නෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? එදිනෙන් අතර මේ ශරීරයේ අනිත් හෝමෝනයන්ට බලපානවා. අන්තිමට ඒ අර කෑම කනවත් එක්කම තමයි මේ දුෂ්ටතාවය ඇති වෙන්නේ. ඒක ඇති වෙනකොට පෙරපසු නොවීම ආහාර ජීර්ණයේදී අර දුෂ්ට හෝමෝන ක්‍රියාවලිය සම්බන්ධ වෙන්නේ නැද්ද? ඒක විසමීමත් එක්කලා අනිත් පැත්තෙන් බාහිර ආහාර වල තියෙන විස ඒවට ගන්න කෝර විස මෙහෙත් විස ඒවත් තියෙන එක්තරා ප්‍රමාණයකට. දැන් ඕවා මරවලදී උරා ගන්න නැද්ද? උරා ගත්තාම මොකද වෙන්නේ? ජීර්ණය හරියට සිද්ධ වෙන්නේ නැත්නම් කෙලින්ම බලපානවා තමන්ගේ අපි කියන්නේ මොකද ප්ලිහාවයට බලපානවා. ඒකේ හරියට පැත්තෙන් මේ විස වීම අත්මාව දුර්වල කරනවා. අත්මාවේ ක්‍රියාකාරීත්වය තුළ කොලෙස්ටරෝල් වැඩි වෙනවා. කොලෙස්ටරෝල් ඇති වෙන ප්‍රධාන තැනක් අත්මාව කොලෙස්ටරෝල් ඇති වෙනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ නැතුව එතනින් ඩයබටික් හැදෙනවා. මේක ක්‍රියාකාරී වෙනකොට වකුගඩු නරක් වෙනවා. වකුගඩු නරක් වෙන අතර නෙමෙයි අනිත් පැත්තෙන් බයිපාස් ඊගාවට. ඔය අද කොහොමද ඉන්නේ බයිපාස් කියා අවුරුදු 20කට 30 ඉඳන් මේ ආපු සල්ල දැනේ ප්‍රතිපලන දෙන්නේ. ගස්ට්‍රයිටිස් කිය අර ඇතුලේ හෝමෝන ක්‍රියාදාම මේ ප්‍රතිපලය. ඔය එන්නේ මේ දරුවන්ට මොකක් වෙයිද?
පින්නති එකයි කියන්නේ අමු කාලකන්‍නි જાතියක් කියලා. කර්ණාටම කෑම ටික කනකොටවත් ඒක පවුල එක්ක එකතු වෙලා එකට කෑම ටික කන්න ඒ වෙලාවට කෑම ටික කන්න තියාගන්න. අම්මල තාත්තල දුද නැත්නම් මොකද කාලකන්‍නි ජීවිතේ තේරුම හරි අම්බ කරන්නේ. පොඩ්ඩක් කල්පනා කරන්න කොහෙද මේ යන්නේ කියලා. ඔක්කොම කර කර මන්ද බුද්ධිකත්වයේ නෙමෙයි නෝ. ඉස්කෝලේ යනවා ඉගෙන ගන්නවා ඒවා ඉගෙනීම වෙනින් එකක් උගත්කම බුද්ධිය තවත් එකක්. ඉගෙනීම තිබුණට වඩන්නේ බුද්ධිය නැත්තම් ඉගෙනීම කොහේයිද දන්නේ. අපිට ඉන්න උගත් ඕන තරම් හැබැයි බුද්ධිමත් ඕනිකමනේ. බුද්ධිමත් වෙන්න පුළුවන් අම්මා තාත්තට වැඩිය කොංච දරුවා. එයා බුද්ධිමත් වෙන්න පුළුවන් වයස ප්‍රශ්නයක් නැහැ ඒක.